ගරු විමල් වීරවංශ මන්තුම ඔබතුමාට විනාඩි 8ක් තියෙනවා. ඔබතුමා අතිරේකව මට දෙකක් දෙයි කියලා විශ්වාස කරනවා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, දැන් මේ කතාවට මේ ගිවිසුම ගැන කතාවට එන්න කලින් මේ රටේ අග්‍රාමාත්‍යවරයා මං අහගෙන ඊයේ රූපවාහිනී නාලිකාවලින් යනවා ඊයේ පෙරේදා පෞගේ අවුරුදු 3 ඇතුලේ මේ රටේ ආර්ථිකයේ 30%කින් කඩාගෙන වැටලා කියලා. කවුද කියන්නේ රටේ අගමැති? ඊට කලින් රටේ ජනාධිපති කිව්වා UMP ආණ්ඩුව මේ රටේ ආර්ථිකය කාලා විනාශ කළා කියලා පහුගිය මැතිවරණ කාලේ. දැන් රටේ අගමැතිම කියනවා 30%කින් ආර්ථිකය කඩම් වැටලයි කියලා. ඒ අගමැතිතුමාම කියනවා මිනිස්සු අතේ සල්ලි නැහැ කියලා. දැන් මේ තමයි මේ රට සුඛිත මුදිත කරන්න මීට අවුරුදු 3කට කලින් 2015 ජනවාරි 8ට කලින් ලොකු පච්ච වපුරලා මිනිස්සුන්ගේ ගුණාට අන්දලා බලයට ආපු අගමැති අවුරුදු 3කට පස්සේ කියන කතාව. දැන් මෙතුමත් මේ ගිවිසුමේ අන්තර්ගත කරුණු ගැන මොනවත් කතා නොකර මේ සිංගප්පූරුව ගැනයි සිංගප්පූරුවේ දියුණුව ගැනයි අපේ රටේ විදේශ ආයෝජන ගෙනීමේ වැදගත්කමයි ගැන බොහොම ලස්සන සුරංගනා කතාවක් කිව්වා. ඕවට අපි කියන්නේ නිකම් බොරු නෙවෙයි, වොක්ස්වැගන් බොරු කියලා. ඕවට කියන්නේ දැන් මේ රටේ තරුණ පරම්පරාව කියනවා තමුන්නාන්සලාගේ බොරු වලට වොක්ස්වැගන් බොරු. ඒ නිසා මෙහෙම ආණ්ඩුවක් දැන් ඒ විතරක් නෙවෙයි මංගල සමරබීර අමාත්‍යවරයා ඊයේ කියනවා මේ රටේ කුඩු ව්‍යාපාර කරන්නේ බෞද්ධ සංවිධානවල ඉන්න අය, රොටරි එකේ තම ලයන්ස් එකේ ඉන්න අය කියලා. හැබැයි රොටරි එකේ ලයන්ස් එකේ ඉන්න එතුමාගේ පැලන්තියගෙන් මේකට පීඩනයක් එල්ල වුණාම එතුමා ප්‍රකාශයක් නිකුත් කරනවා මං රොටරි සහ ලයන්ස් දෙක ගැන එහෙම කිව්ව එකට සමාව ගන්නවා කියලා. හැබැයි අර බෞද්ධ සංවිධාන ගැන කියපු එකට එහෙම කියන්නේ නැහැ. ඒකෙන් පේනවා තමුන්නාන්සලාගේ ආකල්පය, ආණ්ඩුවක් හැටියට තමුන්නාන්සලාගේ ආකල්පය. ඒ විතරක් නෙමෙයි දැන් ගරු කතානායකතුමනි, මට දැනගන්න ලැබුණා net fm නාලිකාව එක්තරා ප්‍රවෘත්තියක් පළ කරලා තියෙනවා. මේ රටේ දැනට විශාල වශයෙන් සාකච්ඡාවට භාජනය වෙන කාරණයක් ගැන. ඒ ප්‍රවෘත්තිය තමයි කැලණිය පැත්තේ මේ කේරළ ගංජා ජාවාරමේ යෙදෙන, මද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන එක්තරා පුද්ගලයෙකුට ඒ සම්බන්ධව පළ කරපු ප්‍රවෘත්තියක්. ඒක ගලවන්න කියලා, ඒක අයින් කරන්න කියලා ආණ්ඩුවේ එක්තරා අමාත්‍යවරයෙක් ඒ ආයතනයට දැන් බලපෑම් කරනවා. මොකද්ද මේ ප්‍රවෘත්තිය? පෑලියගොඩ ක්‍රිස්තෝස් සහ නයනදිත්ට සහය දෙන ඇමති, මෙරට තුල ක්‍රියාත්මක වන කේරළ ගංජා ඇතුළු මද්‍රව්‍ය ජාවාරම පිටපස සිටින ප්‍රබල ජාවාරකරුවන් පිරිසකට සහාය ලබා දෙන අමාත්‍යවරයෙකු පිළිබඳ තොරතුරු ලැබී තිබෙනවා. net news වෙත වාර්තා වන පරිදි අදාළ ජාවාරම් කරුවන් අත්අඩංගුවට පත් වූ අවස්ථාවේදී ඔවුන් මුදාහැරීමට පවා මෙම අමාත්‍යවරයා පොලිසියට බලපෑම් කර ඇතැයි සඳහන්. අරුණත්නායක නොහොත් පොලිස් නමින් හඳුන්වන එවැනි එක් අයෙකු එම අමාත්‍යවරයාගේ ආරක්ෂක අංශයට සම්බන්ධව සිටින බවද වාර්තා වෙනවා. ඉකුත් 3 වෙනිදා කේරළ ගංජා සමග අත්අඩංගුවට පත් වූ ගිහාන් සඳරුවන් නැමැත්තා මුදාහැරීමට පෑලියගොඩ නීතිය බලගැන්වීමේ ඒකකයට අදාළ අමාත්‍යවරයා බලපෑම් කර ඇති බවයි පැවසෙන්නේ. කේරළ ගංජා ජාවාරමින් නිරත ප්‍රබලයින් ලෙස සැලගෙන පෑලියගොඩ ක්‍රිස්තෝ සහ නයනදිත්ට මෙම අමාත්‍යවරයාගේ උදව් උපකාර ලැබෙන බවද සඳහන්. මෙම ජාවාරම්කරුවන් සියුදනා ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයෙකු ලෙස සැලකෙන මල්ලත්තේ මංජු නැමැත්තාගේ ගෝලයින් බවයි වාර්තා වන්නේ. මේ අතර ඉක්ුද්දා යුද හමුදාපතිවරයාට ලබා දුන් සේවාදිගුව සම්බන්ධයෙන්ද මෙම අමාත්‍යවරයා ජනාධිපතිවරයාට සිය විරෝධය පළ කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා. දැන් මෙන්න මේ කියන අමාත්‍යවරයා net fm නාලිකාවට තර්ජනය කරනවා මේ ප්‍රවෘත්තිය ගලවන්න කියලා. කවුද මේ අමාත්‍යවරයා? කවුද ජනාධිපතිවරයා යුද හමුදාපතිගේ සේවය දිගු කරාට අකමැති වෙච්ච අමාත්‍යවරයා? වෙන කවුරක් නෙවෙයි, සරත් පොම්සේක අමාත්‍යවරයා. මෙයා තමයි net fm නාලිකාවට මේ තර්ජන කරන්නේ. දැන් තමුන්හන්සල එක පැත්තකින් මද්‍රව්‍ය ජාවාරම, අනික් පැත්තෙන් මේ රටේ සංස්කෘතියට ගහනවා, මේ රටේ ආර්ථිකය 30%කින් කඩාගෙන වැටලයි කියලා රටේ අගමැතිව පිළිගන්නවා. ඒ අල්ල පනල්ලේ මලික් සමරවික්‍රම මහත්තයා ඇමති මණ්ඩලයටත් කොකා පෙන්නලා, ජනාධිපතිවරයටත් කොකා පෙන්නලා. අනේ මන් දන්නේ අපේ රටේ කරුමෙට රටේ ජනාධිපති මේව පත්තරවල ගියොත් විතරයි දන්නේ තමුන්හන්සලගේ නල්ල මලේ ජනාධිපති. ජනාධිපතිගේ කොකා පෙන්නලා. එහෙම තමයි දැන් මේ ගිවිසුම ගහන්නේ. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මෙතන අපේ පක්ෂපාත දේශපාලන නෙවෙයි අපි මේ කියන්නේ. තමුන්හන්සල හිතන්න එපා තමුන්හන්සල කියන හොඳ දෙයකට හොඳයි කියලා කියන්න බැරි තරම් දේශපාලන කුහකයෝ අපි කියලා. ඒ දේශපාලන මත වෙනස්කම් මොනවද තිබුණත් හොඳක් කරත් හොඳයි කියලා කියන්න අපි ලෑස්තියි. හැබැයි මේකෙන් වෙන්නේ තමුන්හන්සලගේ දරුපැටවුන්ට පවා සහ ගහනවා මේ කරන්න යන ගිවිසුමෙන්. මේ ගිවිසුම බලංගු වෙන්න දුන්නොත්, බලාත්මක වෙන්න දුන්නොත් දරුවෙක් මල්ලෙක් නැති අයියලට මේ වගේ කොට වැඩක් නැහැ. ඒ වුණාට මෙතන ඉන්න බහුතරයකට ආණ්ඩුවේ ඉන්න බහුතරයකට දරුමල්ලු ඉන්නවා. ඒ තමුන්හන්සලට දැනෙන්න ඕන මේක කරොත් මොකද්ද වෙන්නේ කියලා. දැන් මෙතන කියනවා, මෙතන බොහොම හොඳ අපූරු කතා කියලා යනවා මලික් සමරවික්‍රම ඇමතිතුමා. පුදුම වාසනාවකට එතුමාගේ මේ ගැන සාකච්ඡාවට ජනතා විමුක්තිනේ සහෝදර කිසිවෙක් මේ සභාගබේ නැහැ ගරු මන්ත්‍රීතුමනි. මලික් සමරවික්‍රම මහත්වරයා වෙනුවෙන් ලබා දෙනු ලබන මේ සුහදශීලී අනුග්‍රහකත්වය ගැන ඇත්තටම මේක නිකන් හිතාගන්න බැරි දෙයක්. ඒක අතුරු කතාවක් පොඩි ඇලකට ගියේ. දැන් ගරු
මුලසනරුවට මන්ත්‍රීතුමනි දැන් බලන්න මේ සිංගප්පූරුව කියන්නේ අප සිංගප්පූරුවේ බහඬ හරහා අපේ වෙළඳපොළට ගෙන්නන්න. අපි සිංගප්පූරුවට අපනයනය කරපු බහඬවලට බදු ගහලා තිබ්බේ නැහැ. සිංගප්පූරුවට සාමාන්‍යයෙන් ගේන බහඬවලට 99%කටම බදු ගහන්නේ නැහැ. එතකොට අපේ පැත්තෙන් සිංගප්පූරුවත් එක්ක වෙළඳ කිවිසුමකට යන්න විශේෂ උවමනාවක් තිබ්බේ නැහැ. අපේ නිෂ්පාදකයා අපනයනය කරනවා නම් සිංගප්පූරුවට යම් කිසි බහඬයක් ඒකට බදු නැතුව තමයි වෙළඳපොළට ගියේ. ඒ නිසා අපට ඕන කමක් තිබ්බේ නැහැ. හැබැයි සිංගප්පූරුවෙන් එන බහඬවලට අපි බදු අය කළා. ඒ බදු අය කරා. දැන් මොකද්ද මේ කිවිසුමෙන් වෙන්නේ? අපි දෙනවා බදු සහන. අඩුම තරමෙන් මේ කිවිසුම වළංගු බලාත්මක වුණොත් අඩුම තරමෙන් මේ කිවිසුම නිසා අවම වශයෙන් රුපියල් මිලියන 1600ක ආනයනික බදු ආදායමක් වාර්ෂිකව නැති වෙනවා. දැන් මෙතන කියනවා මේ දේශීය කර්මාන්ත නගන්නලු මේකෙන් දේශීය කර්මාන්ත නගන්න බෑ. මේකෙන් දේශීය කර්මාන්ත නගන්න හැකි වෙන්නේ නැහැ. දැන් බාණ්ඩවලට මේකෙන් බදු සහන හම්බ වෙනවා. මේකේ තියෙනවා V. මේ බදු සහන හම්බ වෙන ලයිස්තුවර තියනවා ගරු මුලසනාරුවට මන්ත්‍රීතුමනි V. සිංගප්පූරුවේ කොහෙද V වවන්නේ? කොහෙද හාල් හදන්නේ සිංගප්පූරුවේ? මේකේ මොකද්ද තේරුම් ගන්න? තායිලන්තයේ මියන්මාරයේ වගේ රටවල සමහර කාලවලට හාල් අතිරික්තයක් එනවා. බොහොම අඩු මිලට පුළුවන් ඒ හාල් සිංගප්පූරුව හරහා දැන් වෙළඳපොළට ගේන්න. තමුන්නාන්සලා කියනවා 130ක එකතු කළ අගයක් තියෙන ඕන සිංගප්පූරුව ඇතුළේද? එහෙම නැත්නම් බෑ කියලා. 130ක කෙහෙල් මල එකතු කළාද නැද්ද? නෙවෙයි. හාල් උරේට දානවා මේ මේඩ් ඉන් සිංගප්පූරු කියලා. ඔය උරේ දාලා එන එක තමයි තමුන්නාන්සලා කියන්නේ එකතු කළ අගය කියලා. මේ රටේ කෘෂිකාර්මික නිෂ්පාදකයාට පවා සාධාරණ මිලක් ගන්න බැරි වෙනවා. ගොවියට මේ ගොවිතන අතහරින්න වෙනවා. ඒ විතරක් නෙවෙයි. රැකියාව වෙළඳපොළ බලන්න. මෑන් පවර් සමාගම්වලට ලංකාවට එන්න දෙනවා. ඉන් දකුණු ඉන්දියානුවන්ට පුළුවන් ඕනනම් සිංගප්පූරුවේ ලියාපදිංචි වෙන මෑන් පවර් සමාගම කරහා ලංකාවේ ශ්‍රම වෙළඳපොළට එන්න. එතකොට වෙන්නේ මොකද? දැනට මේසන් වැඩ කරන මිනිස්සෙක් රුපියල් 2000ක් දවසක වැටුපට ගන්නවා නම් අර මෑන් පවර් සමාගම් වලින් තොගයට එන්න ගත්තම ශ්‍රමිකයෝ ඒ 2000 වැටුප රුපියල් 1000ට අඩු වෙනවා, 750ට අඩු වෙනවා. ශ්‍රමයේ වටිනකම බහිනවා. දේශීය වශයෙන් මේ රටේ දරුවන්ට රැකියාව උපදවනවා නෙවෙයි, තියෙන රස්සා ටිකක් නැති වෙනවා, කරන රස්සාවට හම්බෙන ගාණක් තට්ටු කරනවා මේකෙන්. තමුන්හන්සලා සුරංගනා කතා කියලා මේ අපරාධේ සුද්ධ පවිත්‍ර කරන්න නම් හදන්න එපා. ඒ විතරක් නෙවෙයි, ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, දැන් වෘත්තිකයන්ට විවිධ වෘත්තිකයන්ට මේ රටේ රැකියාව වෙළඳපොළට එන්න පුළුවන්. ක්‍රමවේද වලින් ඒව වෙනස්. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ක්‍රමවේද නැත්තෙම මේ රටේ. සිංගප්පූරුව නම් ඒ අපේ ඕන වෘත්තිකයෙකුට සිංගප්පූරුව ඇතුළට යන්න බෑ. සිංගප්පූරුවට ඒවට නවත්තන්න ඕන නම් නවත්තන්න පුළුවන් ක්‍රමවේදත් හදාගෙන තියෙනවා. අපි ඒ තරම් අපේ ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු පියවර අරගත් රටක් නෙවෙයි. එතකොට මොකද වෙන්නේ? ඒ වෘත්තිකයන් නිදහසේ ගලාගෙන ඉන්න පටන් ගන්නවා. ඒ වෘත්තිකයන්ට මේ රටේ රැකියා අවස්ථා ටික යන්න පටන් ගන්නවා. මේ රටේ වෘත්තිකයන්ට සිංගප්පූරුව රස්සාව කරන්න නෙවෙයි, ලංකාවේ කරපු රස්සාවට තට්ටු වෙන තත්ත්වයක් මේ කිවිසුම ක්‍රියාත්මක වීම සමග ආරම්භ වෙනවා. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ඒ විතරක් නෙවෙයි, තමුන්වංශ කල්පනා කරලා බලන්න. දැන් න්‍යෂ්ටික අපද්‍රව්‍ය මලික් සමරවික්‍රම අමාත්‍යවරයා හදන්නේ ලංකාව දකුණු ආසියාවේ මීතොට මුල්ල බවට පත් කරන්න. මම පැහැදිලිව අවධාරණය කරනවා ගරු මුරාසනාඩුර මන්ත්‍රීතුමනි, මෙන්න තියෙනවා 362.69.200 කියන අංකෙන් තියෙන මේ කිවිසුමේ ඖෂධ සමාගම් වල බැහැර කරන ලද අපද්‍රව්‍ය 300.825.2000 කියන අංකෙන් තියෙන්නේ නාගරික අපද්‍රව්‍ය, 38.25.2000 කියන අංකෙන් තියෙන්නේ මලපහ අපද්‍රව්‍ය, 38.25.3000 තියෙන්නේ රෝහල් රසායනික අපද්‍රව්‍ය, 811.299.2 තියෙන්නේ බැරලෝහ, 28.444.3 තියෙන්නේ විකිරණ අපද්‍රව්‍ය. මේක තමුන්නාන්සලගේ අපි ජීවිතවල මැරලෙයි. අපේ දරු බැටවුන්ට විකිරණ අපද්‍රව්‍ය වලින් බැටකාල මැරෙන්න වෙන අනාගතයක් මේකෙන් හැදෙන්නේ. ඒ නිසා මේක සුද්ධ කරන්න යන්න එපා. මේක පිරිපහදු කරන්න යන්න එපා. මේ අපරාධයට උඩගෙඩි දෙන්න එපා. තමුන්නාන්සල මෙතනම කිව්වා කරුණාකරලා ආපහු ගිහිල්ලා මේක අධ්‍යයනය කරලා හෘද සාක්ෂියෙන් අහන්න මේක ඉඳ දෙන්න මොකද නැද්ද කියලා අන්න එහෙම තීරණය ගන්න. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ඔබතුමාට විනාඩි දෙකක් තියෙනවා. හොඳයි. දැන් ඇමතිතුමා කියනවා මේක කිවිසුමේ තිබ්බට එහෙම එන්නේ නැලු. එහෙම එන්නේ නැත්තම් මොන බම්බු කරද මේක දාන්නේ? නොදා ඉන්න තිබ්බනේ. ඒක එහෙම එනවා. ඊළඟට කියනවා මෙන්න, ඊළඟට සේවා 94.10. ඒ කියන්නේ තොග රැස් කිරීම. දැන් නැස්තික අපද්‍රව්‍ය ආවම තොග රැස් කිරීම වෙනම 94.20 එක රැස් කිරීම, 94.30 විදුලි බලය නිපදවීම අපද්‍රව්‍ය වලින්. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ කරන්න හදන්නේ මොකද්ද? ඖෂධ දැන් චීනය, විශේෂයෙන්ම චීනයේ වර්තමාන ජනාධිපතිවරයා චීනයේ තිබෙන විවිධ කර්මාන්තවල මේ නැස්තික අපද්‍රව්‍ය, එහෙම නැත්නම් නාගරික අපද්‍රව්‍ය, රෝහල් රසායනික අපද්‍රව්‍ය වගේ දේවල්
ඒ රටේ පරිසරය ගැන හිතලා ඒ අපද්‍රව්‍ය චීන භූමිය තුළ ඇතුළත් කරන එක වළක්වන්න නීති ගෙනල්ලා තිනවා. දැන් චීන කර්මාන්ත ශාලා බොහොමයකට තියෙන ප්‍රශ්නේ මේ අපද්‍රව්‍ය කොහෙටද ගෙනියන්නේ? ලෝකෙ කිසි රටක් මේ අපද්‍රව්‍ය ගේන්න ඉඩ දෙන්නේ නැහැ. මේ තමයි එකම රට මලික් සමරවික්‍රම ඇමතිවරයා ඒ නිලධාරීන් මේ ගිවිසුම බලාත්මක වෙන්න ඉඩ හැරියොත් සාප වෙනවා ගරුකාර මුලසන අඩුවේ මන්ත්‍රීතුමනි. බලන්න මේ බැරලෝහ අපද්‍රව්‍ය ආවම, රෝහල් රසායනික අපද්‍රව්‍ය ආවම, විකිරණ අපද්‍රව්‍ය ආවම, මලපහ අපද්‍රව්‍ය ආවම, නාගරික අපද්‍රව්‍ය ආවම, ඖෂධ සමාගම් වල බැහැර කරන ලද අපද්‍රව්‍ය ආවම කොහෙද මේවා තියෙන්නේ? කොහෙද මේවා තියෙන්නේ? ගරු මූලස්සනාරුවේ මන්ත්‍රීතුමනි, මේ රට දකුණු ආසියාවේ කුණුගොඩ බවට පත් කරන්න අපද්‍රව්‍ය ආගාරය බවට පත් කරන එකයි මේ කරන්නේ. තේරෙන්නේ පස්සේ කියන්න. ගරු විමල් විරවන්ත මන්ත්‍රීතුමනි, අපි තේරෙන්නේ අපි කියන්න. ගරු මූලස්සනාරුවේ මන්ත්‍රීතුමනි, මම අහන්නේ මගේ සරල ප්‍රශ්නේ. මේක ගෙන්නේ නැත්තම් මොකටද ගිවිසුමේ දාන්නේ? මොන ගිවිසුමකද දාලා තියෙන්නේ මේ විදිහ අපද්‍රව්‍ය ගේනවා කියලා? නිකන් කොළේ වහන්න හදන්න එපා. මේ රටේ අහිංසක මිනිස්සුව ගොනාටන්න හදන්න එපා. ගරු වන්දෝමා, ඔබතුමාගේ ඕනෙන් බලන මිනිහට තමුන්නාසලා කියන එක ඇත්තයි කියලා හිතනවා. UMP කාර්යාලයට හිතනවා අපේ ඇමතිතුමා කියප එක ඇත්තයි, ඒ හින්දා අපද්‍රව්‍ය ගේන්න බෑ කියලා. ගරු ගේන්න බැරි නම් මොකටද ගිවිසුමේ ඔබතුමාගේ කාලය අවසන්. කාලය මට කරුණා කරලා දෙන්න. මගේ කාලය මට කරුණා කරලා දෙන්න. වෙන එකේ කාලය. ඒ නිසා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මෙතන මේ මොකද වෙන්නේ? මේ තමයි රිගේනින් ශ්‍රී ලංකා න්‍යායපත්‍රය. විනාඩි කීයක් අවශ්‍යයි? ඒක කිසිම අත්සන් කරලා එහෙන් ගන්න එහෙන් ශ්‍රමිකයෝ ගේන්න බැලුවා. සේවාර්ථිකය ගිල ගන්න බැරුවා. ඒක පොඩ්ඩක් මේ රටේ විරෝධය නිසා ලැත්තනම ලොප් වෙච්ච හන්දා සිංගප්පූරුව එක ගහලා ගිවිසුම ඒ වැඩේ වෙන පාරකින් කරන්න පටන් ගත්තා. කැතයි තමුන්වහන්සේලට කීයක් හරි හම්බ වෙන්නේ නැති මේ කරපු ද්‍රෝහි ගිවිසුම අත්සන් කිරීමට. ඒ ගත්තු මුදල් වලට සාප වෙනවා. ඒ ගත්තු මුදල් වලට සාප වෙනවා. මගේ කාලය දෙන්න බෑ ගරු කරග ගරු මුලසාරුගේ මන්ත්‍රීතුමනි. මගේ කාලය දෙන්න, මගේ කාලය දෙන්න. බොරු කරන එක. මේක හැමදාම මේක තමයි. හැමදාම දේශා කරන්නේ බොරු කියන අය බොරු කරන එක තමයි. මෙතුමාගේ රස්සා. ගරු විමල් විරවන්ත මන්ත්‍රීතුමා දෙන්න. ගරු මුලසාරුගේ මන්ත්‍රීතුමනි කියනකොට රිදෙනවා. මේවා කියන්න තමුන්වහන්සලා එක එක්කිනාව එක එක්කිනා. දැන් මගේ කාලය දෙන්න ගරු මුලසාරුගේ මන්ත්‍රීතුමනි. මුලසාරුගේ මන්ත්‍රීතුමනි. මේ වගේ රටට අහිතකර ගිවිසුමක් මුදල් නොගෙන අස්සම් කරා නම් මේ ඇමතිතුමා මෙතුමා මාර ඇමතිතුමෙක්. අම්මප මල් තියලා වඳින්න ඕන. මේ රටට මෙච්චර හතුරුකම් කරලා මෙච්චර හතුරුකම් කරන ගිවිසුමක් අස්සම් කරනවා නම් එහෙම වාසියක් නැතුව වැඩිපුර විනාඩි 3ක් දිය දෙනවා. එහෙම වාසියක් නැත්තම් මේ අපරාධය මේ රටට කරන්නේ නැහැ. මේ රටේ වෘත්තිකයෝම පාවලා දෙන්නේ නැහැ. මේ රට කසල ගොඩ බබට පරිවර්තනය කරන්නේ නැහැ. තමුන්නාන්සලට රටේ අනාගතය ගැන හැඟීමක් නැහැ. මේ රටේ ඉදිරි පරම්පරාව ගැන වගකීමක් නැහැ. ඉදිරි පරම්පරාවක් ගැන වගකීමක් නැති තමුන්නාන්සලට ඕන මාතෘමාට දාන්න බයිකට අස්සම් කරන්න පුළුවන්. Serious accusation. Yes, we had a very serious accusation. We have not come here to make money like he has done. And he has come here by making money here. We have made our money and come to this chamber. That's not a point of order. Garu Vimal Viranth Mantra. Garu Moolasanaruda Mantri Tumani. ඒ නිසා තමුන්නාන්සේ ගත්තේ නැත්තම් ගත්තේ නැහැ කියන්නේ. ඔබතුමාගේ කාලය විනාඩි 3ක් ගත්තේ නැහැ කියන්නේ. වැඩිපුර දියා තියෙන අවසාන. ගත්තේ නැත්තම් ගත්තේ නැහැ කියන්නේ. ඔව් මං කියනවා ගත්තා කියලා. ගත්තා තමයි. ගරු මන්තුමා, ඔබතුමාගේ කාලය අවසන්. අර්ජුන මහේන්ද්‍රන් වරගේ එනවද? අර්ජුන මහේන්ද්‍රන් වරගේ එනවද? ගරු විමල් විරවංශ මන්තුමා, ඔබතුමාගේ කාලය අවසන්. විනාඩි 3ක් වෙනකොට. ඒ නිසා ගරු මුලසනාරුවේ මන්ත්‍රීතුමනි මම අවසන් කරනවා. දැන් හෙට අනිද්ද එනවා තව 50ක්. ඉඩම් ටික සුද්දන්ට විකුණන්න, විදේශිකයන්ට විකුණන්න. සුද්දන්ට ඉඩම් ටික ගන්න දෙනවා. මෙහෙන් මේ වාරිනවා. මේ රට නැතිබංග කරන ගමන මේ යන්නේ. මේ දේශද්‍රෝහි ආණ්ඩුවට මේ අනතුරුදායක ක්‍රියාමාර්ගයෙන් නොගෙන රාජ්‍ය අමාත්‍යතුමා නතර කරන්නේ. ගරු රාජ්‍ය අමාත්‍යතුමා